දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්තුනේ ඇසල පුන් පොහෝ දවස බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ අපි දන්නවා සම්බුදු තෙමගුල සමරන වෙසක් පුන් පොහෝ දවස බෞද්ධයන් හැටියට අපි කාටත් ඉතාම වැදගත් පුන් පොහොයක් ඊළඟට සම්බුද්ධ ශාසනයේ ඉතාමත්ම වැදගත් පුන් පොහෝ දවසක් තමයි ඇසල පුන් පොහෝ දවස මේ ලෝකේ තුනුරුවන් පහළ වෙන්නේ ඇසල පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දහම් කඟ ලෝකයට විවර කරන්නේ ඇසල පුන් පොහෝ දවසේ ඒ වගේමයි මේ බුද්ධ ශාසනය තුළ ප්‍රථම ශ්‍රාවක සංඝ රත්නය කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඒ බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබන්නේ ඇසල පුන් පොහෝ දවසේ. ඒ වගේමයි තුනුරුවන් සම්පූර්ණ වෙලා එදා දසදහසක් ලෝක ධාතුව පුරාම ආලෝක ධාරා විහිදෙමින් දෙවියන් අතරින් 18 කෝටියක් දෙවියන් ධම්මචක්ක දේශනාව ශ්‍රවණය කරලා අවසන් වෙදී තමයි උතුම් මාර්ගඵල අවබෝධ කරගන්නේ. ඒ තමයි සාදුකාරය පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා එකහඬින් සාදුකාරය මේ ලෝකෙ පැතිරිලා යන්නේ ඇසල පුන් පොහෝ දවසක. මේ වගේ ශාසනික වැදගත් ඉතාම වැදගත් පුන් පොහෝ දවසක් වන ඇසල පුන් පොහෝ දවසේ අද අපි බලමු පිංගතුනේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධගයා වජිරාසන භූමියේදී දස බිම්බරක් මාරසේනා පරාජය කරලා උන්වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ බුද්ධ රත්නේ ලෝකයට පහළ වීම. නමුත් ඇසල පුන් පොහෝ දවසේ තමයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධත්වයට පත් වුණාට උන්වහන්සේ පළවෙනි සතියේ බෝධි මූලයේ වැඩ සිටියා. දෙවනි සතියේ නේත්‍ර පූජාවකින් බෝධීන් වහන්සේට පූජාවක් කර අපි කියන අනිමිස ලෝචන පූජාව. තුන්වෙනි සතියේ රුවන් සක්මනේ දුණා. හතරවෙනි සතියේ සක්‍ර දෙවියන් මවපුරුවන්ගේ මත වැඩ ඉඳලා මේ ධර්මයේ පරම ගහාම්බීරම කොටස අභිධර්මයේ මෙනෙහි කරා. පස්වෙනි සතිය අජපාල නුගරුක මුලදී උන්වහන්සේට සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනයක් කරනවා ලෝකයාට දහම් දෙසන්න කියලා. ඒ සිදුවීම සිද්ධ වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්වෙනි සතිය. උන්වහන්සේ අජපාල නුගරුක මුල වැඩ ඉන්නකොට උන්වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා මේ ධර්මේ නම් පරම ගහම්බීරයි. නමුත් මේ ලෝකේ මිනිස්යන් කෙලෙස් තුලමයි ජීවත් වෙන්නේ. කෙලෙස් වලින්මයි සතුට හොයන්නේ. කෙලෙස් වලින්මයි සැපයේ සැනසුම හොය හොයා මේ සත්වයන් සසරේ ගමන් කරන්නේ. මේ කෙලෙස් තුලම ජීවත් වෙන මේ සාමාන්‍ය ලෝකයා මේ පරම ගහම්බීර ධර්මය අවබෝධ කරගනීවි දෝ කියලා උන්වහන්සේගේ හිතේ මේ ලෝකයාගේ කෙලෙස්වල ස්වභාවය බුදු ඇසින් දකිනකොට උන්වහන්සේට සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ සිතුවිල්ල ඇති වෙනකොටම මහා බ්‍රහ්ම දෙවියන් උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉන්නවා. බ්‍රහ්ම ලෝකයට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් පෙනී ඉඳලා වැඳගෙන ආරාධනයක් කරා. නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා. ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකට ලියුණෝ. මේ ලෝකයාම නැසීයාමි වෙනසීයාමි. නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා කියලා ආරාධනා කරා.
බුදුරජාණන් වහන්සේ මේ ආරාධනේ පිළි අරගෙන ලෝකෙ දිහා බලනවා කාටද මං මුලින්ම මේ ධර්මයේ දේශනා කරන්නේ අනුනහස එතනදී තමයි බුදු ඇසින් බැලුවේ කාටද මම මේ අවබෝධ කරගත් ධර්මයේ දේශනා කරන්නේ පළවෙනි අදු උන්වහන්සේට මතක් වුණේ ආලාර කාලාම් හැබැයි කලින් දවසේ රාත්‍රිය හොමිය ගිහිලා අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා දේවතාවෙකේ මොහොතේම උන්වහන්සේට මේ කාරණිය සිහිපත් කරා උන්වහන්සේගේ බුදු නුවණටත් වැටුණා ඊළඟට හිත යොමු කරා උද්දකරාම පුත්ත ඒත් උන්වහන්සේට යම් කිසි මේ අරූප ධ්‍යාන දක්වා හිත වඩාගෙන යන මඟ යම් ප්‍රමාණයකට කියලා දීපු කෙලෙස් අඩුවෙන් හිටපු කෙනෙක් ඔහු මේ ධර්මය අවබෝධ කරගනියි කියලා ඔහු ගැන බුදු ඇසින් බලනකොට දවස් 7කට කලින් ඔහුත් මිය ගිහලා දැන් බලන්න මේ ආලාර කාලා මුද්දකරාම පුත්ත එක්කෙනෙක් දවස් 7කට කලින් මිය ගිහිල්ලා ඊළඟ කෙනා කලින් දවසේ මිය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඊළඟට බැලුවා කාටද මං එහෙමනම් මේ ධර්මයේ දේශනා කරන්නේ අන්න උන්වහන්සේට මතක් වුණා උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේ උපස්ථාන කරපු පස් දිනක් හිටියා කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාමස්සජි මෙන්න මේ පස් දෙනා උන්වහන්සේ විමුක්තියක් ලබන තෙක් බලාගෙන උන්වහන්සේට බොහෝ කාලයක් අපෝපස්ථාන කර කර බලාගෙන හිටපු පස් දෙනෙ මේ අය නම් මේ ධර්මය අවබෝධ කරගනීවි කෙලෙස් අඩුවෙන් විමුක්තිය පිණිස වීරිය වඩන පස් දෙනෙ හැබැයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියට පස්සේ උන්වහන්සේවත් අතහැරලා බැන බැනා මේ පස් දෙනා පිටත් වෙලා ගියා මෙන්න මේ පස් දෙනාට මං ධර්මයේ දේශනා කරනවා කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා පින්තුනි මේ පස් දෙනා ගත්තොත් කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි පස්වක භික්ෂූන් හැටියට ඔබ අහලා තියෙනවා මේ පස් දෙනා හැදෙන්නේ ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ ඉපදිලා එදා මාලිගාවේ නන් තබන දවසේ උන්වහන්සේට නන් තැබීමේ දවසේ සුද්ධෝදන රජතුමා ඉතාම දක්ෂ ත්‍රිවේදයේ ගැන ඒ වගේම අංග ලක්ෂණ ශාස්ත්‍රයේ ගැන බොහොම දක්ෂ බමුණු 108 දෙනෙක් මාලිගාවට කැතිවුවා මේ අය මේ බෝසත් පුතාව හොඳට පරීක්ෂා කරා පරීක්ෂා කරලා බලලා ඔවුන් වේද ග්‍රන්ථවල ඔවුන්ගේ යම් යම් ඉගැන්වීමේ මේ අංග ලක්ෂණ ශාස්ත්‍රය ගැන ඔවුන්ට ලොකු දැනුමක් තිබුණා ඔවුන් බලලා සමහර ඇඟිලි දෙකක් ඉස්සුවා එහෙම ඇඟිලි දෙකක් උස්සලා රජුරවන්ට කිව රජතුමනි මේ කෙනා ගිහි ජීවිතයේ රැඳුනොත් නම් මේ ශරීර ලක්ෂණවලට අනුව සක්විති රජ කෙනෙක් වෙනවා බැරි වෙලාවත් ගිහි ජීවිතය අතහැරලා ගියොත් නම් ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනවා ඔය අතරේ බමුණු 108 දෙනාගෙන් දක්ෂම 8 දෙනා අතර හිටියා ලාබාලම කෙනා කොණ්ණඤ්ඤ ඔහු ඒ වෙනකොට තරුණයි ඔහු එක ඇඟිල්ලක් උස්සලා කිව රජතුමනි ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ පිහිටීමේ ආකාරය හොඳට අධ්‍යයනය කරලා ඔහු එක ඇඟිල්ලක් උස්සලා කිව්ව රජතුමනි මේ කෙනා නම් මහා වීරියවත් කෙනෙක් මොහු ගිහි ජීවිතේ රැඳෙන්නේ නැ මේ පංචකාමයන්ට බැඳලා තියාගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මොහු ඒ කාන්තේ මේ සියල් අතහැරලා විමුක්තිය හොයාගෙන යනවා මොහු ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා එදා නම් තියෙන දවසේ එක ඇඟිල්ලක් කොසවලා හරියටම මේ කෙනා ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා ප්‍රකාශ කරපු කෙනා එදාර බමුණු 108 දෙනා අතර හිටපු ලාබාලම කෙනා කොණ්ණඤ්ඤ කියන බ්‍රාහ්මණතුමා. ඔහු ඒ වෙනකොට තරුණයි. දැන් එදා තමයි සිද්ධාර්ථ මේ ලෝකේටම යහපත උදා කරන කෙනා කියන අර්ථයෙන් සිද්ධාර්ථ කියන නම තැබුවේ. එදා මේ කටයුතු අවසන් කරලා මේ බමුණු තම තමන්ගේ ගෙවල් වලට ගියපු වෙලාවේ මේ වැඩිහිටි බ්‍රාහ්මණවරු තමන්ගේ පවුලේ අයට තමන්ගේ දරුවෝ රැස් කරලා කියා හිටියා පුතේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රාත්නේ මහා පින්වන්ත කෙනෙක් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි
අපි ඉගෙනගෙන තියෙන මේ ශාස්ත්‍රයට අනුව ඒ අංග ලක්ෂණ නම් බලද්දී ඔහු ඒ කාන්තෙන් ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතර බුදු වෙන්න පුළුවන්. ගිහි ජීවිතේ හැඳුනොත් නම් සක්විති රජ වෙයි. බැරි වෙලාවත් හැබැයි අපි දැන් වයසයි. අපිට ඒ තරම් කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. එතකොට මේ වැඩිහිටි බමුණු මේ වයසක බ්‍රාහ්මණවරු තමන්ගේ දරුවන්ට කිව්වා, දරුවනේ යම් දවසක නුඹලට ආරංචි වුණොත් අපි නැති දවසක අනාගතේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රාත්නේ ගිහි ජීවිතය අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරා විමුක්තියක් හොයාගෙන ගියා කියලා පුතේ නුඹලා නම් මේ ගිහි කාමභෝගී ජීවිතවල රැඳෙන්න එපා. මේව අතහැරලා උන්වහන්සේ හොයාගෙන යන්න. උන්වහන්සේගෙන් ඒ විමුක්ති මඟ හොයාගෙන මේ භයානක සංසාර දුකෙන් මිදෙන්න දරුවනේ කියලා අර පියවරු තමන්ගේ දරුවන්ට කියලා තිබුණා. ඔය අතරේ ඉතින් ටික කාලයක් යනකොට මේ දරුවොත් ඉතින් ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා ඇති වෙලා ඒ අයටත් දරුවෝ ලැබිලා මේ කාමභෝගී ජීවිතවල බැඳිලා හිටියේ. ඔය අතරේ අපේ බෝසතාණන් වහන්සේ වසර 29 දී රම්මේ සුරම්මේ සුභ මාලිගා අතහැරලා මහා අබිනිෂ්ක්‍රමණය කරන. උන්වහන්සේ මහා අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේ අන්න මේ පණවිඩේ හැම තැනම ආරංචි වෙලා ගියා. උන්වහන්සේගේ මහා අබිනිෂ්ක්‍රමණය සමග කොණ්ණඤ්ඤ කියන තාපසතුමා ඒ වෙනකොට ටිකක් වයෝවෘද්ධයි. ඔහු අර එදා නන් තබන දවසේ ආපු අනිත් තාපසවරු බොහොම වයෝවෘද්ධයි. සියලු දෙනා වගේ ඒ වෙනකොට මිය ගිහිල්ලා. ඇයි අවුරුදු 29ක් වෙලානේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන්න. හැබැයි ඒ අයගේ ගෙවල් වලට ගිහිල්ලා දරුවන්ට මතක් කරා, දරුවනේ නුඹලට මතකද නුඹේ පියවරු මිය යන්න පෙර මෙන්න මෙහෙම කතාවක් කිව්වා. අන්න සුද්ධෝදන රජතුමාගේ පුත්‍රාත්නේ ගිහි ජීවිතය අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරලා අපි යන් උන්වහන්සේ හොයාගෙන ඒ අයගේ දරුවන්ගෙන් 4 දෙනෙක් ඉදිරිපත් වුණා. අනිත් අය කියා හිටියානේ අපිට බැඳීම් තියෙනවා, අපිට දරුවල්ලෝ ඉන්නවා, අඹ දරුවෝ ඉන්නවා, අපිට ওই ගමනේ ඉන්න විදිහක් නැහැ කියලා අනිත් අය නතර වුණා. 4 දෙනෙක් කොණ්ණඤ්ඤ කියන මේ තාපසතුමා එක්ක දරුවෝ 4 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ තමයි වප්ප, බද්දිය, මහානාමස්සජී කියලා. මේ අය හොයාගෙන සාමාන්‍ය තාපස වේසෙන් තවුස් වේසෙන් පැවිදි වෙලා උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ හොයාගෙන මහ වනාන්තරේ කැලෙන් කැලේට ප්‍රදේශේ ප්‍රදේශයට ගිහිල්ලා උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී මහා වනාන්තරේක දුෂ්කර ක්‍රියා කරද්දී උන්වහන්සේට මුණ ගැහෙනවා. ඇවිල්ලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන තෙක් මේ 5 දෙනා තමයි අපෝපස්ථාන කටයුතු සිදු කරන්. ඒ වෙනකොට මේ අය විශ්වාස කරගෙන හිටියේ හැමෝම ඒ වෙනකොට විමුක්තිය පිණිස වීරිය වඩපු තාපසවරු, ඉෂිවරයන් වහන්සේලා. ඒ සමාජයේ ඒ වෙනකොට විශ්වාසයක් තිබ්බේ විමුක්තිය ලබන්න නම් ශරීරයට දුක් දීමෙන්මයි විමුක්තිය ලැබෙන්නේ, දුෂ්කර ක්‍රියාවෙන්මයි විමුක්තියක් ලබන්න පුළුවන්. ඒක තමයි සමාජයේ තිබ්බ අදහස. අපේ බෝසතාණන් වහන්සේ පුදුමාකාර විදිහේ දුෂ්කර ක්‍රියාවක් සිදු කරා. අපට හිතා ගන්නවත් බැහැ. මජ්ක්‍ධිම නිකාය ආර්ය පරිේශන සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, සීහනාද සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ දුෂ්කර ක්‍රියා කරපු ආකාරය ගැන දේශනා කරපු දේශනා සඳහන් වෙනවා. පිංගතුනි, සාමාන්‍ය කෙනෙකුට, සාමාන්‍ය මිනිස්සෙකුට අපට හිතා ගන්නවත් බෑ මෙහෙම දුෂ්කර ක්‍රියාවක් මේ වගේ කෙනෙකුට මිනිස්සෙකුට කරන්න පුළුවන් දෝ කියලා. අවුරුදු 6කට ආසන්න කාලයක් අපි දකිනවා පෙර බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලාගේ දුෂ්කර ක්‍රියා කරන කාල ගැන ගත්තහම සමහර බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලා සතියයි දුෂ්කර ක්‍රියා කරන්නේ. සමහරු මාසයක්
සමහර බුදුරජාණන් වහන්සේලා මාස 3ක් දුෂ්කර ක්‍රියා කරනවා බුද්ධත්වයට පෙර. සමහරු මාස 6යි. එතකොට දීර්ඝ ආයුෂ තිබිච්ච අපේ බුදුරජාණන් වහන්සේ ගැන තමයි ධර්මයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිසුන්ගේ ආයුෂ අඩු කාලයක තමයි ඔබ මම සරණ යන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. නමුත් දීර්ඝ ආයුෂ ඇති කාලවල වැඩ හිටිය බුදුවරු පවා ඉතාම අඩු කාලයක් සතියක් සති දෙක තුනක් මාසයක් මේ වගේ කාලයක් දුෂ්කර ක්‍රියා කරා. නමුත් ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරන්නට යෙදුණා. බලන්න උන්වහන්සේ සාරා සංකීය කල්පලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරලා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට මේ පාරමී ධර්ම සියල්ල සම්පූර්ණ කරලා දෙවියන්ගේ ආරාධනෙන් ඇසල පුන් පොහෝ දවසක තමයි පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. අද වගේ පුන් පොහෝ දවසක ඇසල පොයේ දවසක දෙවියන් ආරාධනා කරනවා පාරමී සම්පූර්ණ කළ තුසිත දෙව්ලෝ වැඩ ඉන්න බෝසත් දෙවියන්ට මහාවීරයන් වහන්සේ කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උපජ්ජ මාත කුච්චිය මව කුසක ගිහින් මනුස්ස ලෝකේ පින්වන්ත මව කුසක පිලිසිඳ ගන්න. සදේව කන්තාරයන්තු බුද්ධස්ව අමතම් පදේ අමෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර කරවන්න මනුලොවට වඩින්න කියලා දිවියන් ආරාධනා කරන. ඒ ආරාධනය පිළිගත්තට පස්සේ තමයි කාලය දීපය දේශය කුලේ මව ඔය පස්මහා බැලුම් බලලා දෙව්ලොවින් චුත වෙලා අද වගේ ඇසල පුන් පොහෝ දවසක පිහිවන්ත මහාමායා දේවිය කුස පිළිසිඳ ගන්න. හරියටම බෝසතාණන් වහන්සේ නමක් මාස 10ක් මව කුසේ වැඩිලා තමයි වෙසක් පුන් පොහෝ දවසේ දා ලෝකෙට බිහි වෙන්නේ. එතකොට පින්තුනේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී අවුරුදු 6කට ආසන්න කාලයක් පුංචි කාලයක් නෙමෙයි. මේ තරම් කාලයක් දුෂ්කර ක්‍රියා කරනකොට උන්වහන්සේ මේ දැන් බුදු වෙයි. මේ දුෂ්කර ක්‍රියාවෙන් උන්වහන්සේ විමුක්තිය ලබයි ලබයි කියලා බලාගෙන හිටපු පස් දෙනා. කොණ්ණඤ්ඤ වප්පබද්ධිය මහානාමස්සජි. හැබැයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියට පස්සේ උන්වහන්සේව අතහැරලා මේ අය ගියා. අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා 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 උන්වහන්සේටම වැටහුණා. ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් නම් උන්වහන්සේ තරම් දුක් දීපු කෙනෙක් මේ ලෝකේ තවත් නැතුව ඇති. ඒ නිසා විමුක්තියක් පිණිස ශරීරයට දුක් දීලා නම් විමුක්තියක් ලබන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේට මතක් වුණා පුංචි කාලේ දඹරුක් සෙවණි කරපු ආනාපාන සති භාවනාව බහල ඇති සීසාන දවසේ දඹරුක් සෙවණි. උන්වහන්සේ පුංචි වයසේදී පළවෙනි ධ්‍යානෙ ලැබිලා අහසේ පළකක් බැඳගෙන පිය රජුරු සීසාන වෙලාවේ සීසෑමේ මංගල්‍ය දවසේ පිය රජතුමා පව වන්දනා කරා දෙවනි වතාවට බෝසතාණන් වහන්සේට. එදා මතක් වුණා මේ භාවනාව මට විමුක්තියට උපකාර වේ. දැන් දුෂ්කර ක්‍රියා කරලා කරලා මුළු ශරීරෙම ඇටසැකිල්ලක් වගේ. උන්වහන්සේම දේශනා කරන සාරිපුත්ත දුෂ්කර ක්‍රියා කරන කාලේ මගේ හිස් කබල හරියට වේලිච්ච ලබු කැටයක් වගේ කියන. අතපය හරියට අසීතික කියන වැල්පුරුක් වගේ. පපුව අතගානකොට පොඳු ඇට පේලි අස්ති අහු වෙනවා කියන. අතපය පිරිමදිනකොට හම ගැලවිලා එනවා කියන. හිතාගන්නවත් බෑ එවැනි දුෂ්කර ක්‍රියාව. එතකොට උන්වහන්සේ බොහොම අමාරුවෙන් භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා හුස්ම රැල්ලට හිත යොමු කරා. එහෙම සිහිසුන් ඇදගෙන වැටුණ උන්වහන්සේ ආනාපාන සති භාවනාවට අවශ්‍යයි ශරීර ශක්තිය. උජුම් කායම් පනිතහය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පළඟක් බැඳගෙන වාඩි වෙලා කය ඍජුව තියෙන විදිහට ශරීරය සකස් කරගෙන
මේ හුස්ම රැල්ල තුල හිත පිහිටවල තමයි ආනාපාන සතිය වඩන්නේ. ශරීර ශක්තියක් නැතුව කොහොමද කය ඍජුව තියාගෙන වාඩි වෙන්නේ? හුස්ම රැල්ලදී හිත පිහිටවල කොහොමද හොඳට හුස්ම ගන්නෙ? ඒ තරමට ශරීරයේ උන්වහන්සේගේ වැහැරිලා තිබුණේ දුෂ්කර ක්‍රියා කරන කාලේ හිතා ගන්නවත් බැහැ. අවසානයේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අත්හැරලා ළඟති පිච්ච සේනානි කියන නියංගමට පින්නපාති ගියා. පාත්‍රය අරගෙන බොහොම අමාරුයි. ඒ යන මගත් කීප තැනක කලන්ති හැදිලා ඇදගෙන වැටෙනවා. උන්වහන්සේ පාත්‍රයට ආහාර ටිකක් හොයාගෙන ඉනවා දැකලා අර පස් දිනාම අමනාප වුණා. දැන් අපි මෙයා ළඟ ඉඳලා වැඩක් නැහැ. ඔන්න දුෂ්කර ක්‍රියාව අතහැරිය. දැන් වීර්ය අතහැරලා ඔය ආහාර හොයාගෙන ගමට ගිහිල්ලා තියෙන. දැන් අපි යන් යන්න කියලා උන්වහන්සේ ගැන තිබ අපේක්ෂාව අතහැරලා මේ පස් දිනා ගියා. දැන් මේ පස් දිනා ගිහි ජීවිතවලින් අයින් වෙලා විමුක්තියක් වෙනුවෙන් සිවුරු දරාගෙන තාපස පැවිද්දෙන් පැවිදි වෙච්ච පස් දෙනෙක්නේ. ඒ අය කතා වුණා කමන්නේ අපි කොහෙට හරි ගිහිල්ලා අපි දන්න විදිහට අපි බණ භාවනා කරගෙන තාපස ජීවිතයක් ගත කරමු. එහෙම ගිය ගමනේ තමයි මේ අය ඉසිපතන මිගදාය කියන ප්‍රදේශයට ගිහිල්ලා ඒ ස්ථානයකට වෙලා මේ පස් දෙනාම බණ භාවනා කරමින් තාපස පැවිදි ජීවිතයක් ගත කරා. ඔය අතරේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ එදා වෙසක් පොන් පොහෝ දවසේ බුද්ධගයා වජිරාසන භූමියේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පස්වෙනි සතිය තමයි සහපති මහා බ්‍රහ්ම දෙවියන්ගෙන් ආරාධනය ලැබුණට පස්සේ ලෝකෙට දහම් දෙසන්න අන්න උන්වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලන්න. කාටද අද මම මේ ධර්මයේ දේශනා කරන්නේ? කාටද මේ ධර්මයේ මුලින්ම දේශනා කරන්න සුදුසු? අන්න එහෙම බලනකොට ආලාර කාලාම උද්දකරාම පුත්ත ඒ අය මිය ගිහිල්ලා පස්සක භික්ෂුන් වහන්සේලා බුදු ඇසින් දකිනවා ඉසිපතන මිගදාය ප්‍රදේශේ මේ පස් දෙනා තාපස ගුණධර්ම පුරුදු කරගෙන ඉන්නවා. මේ පස් දෙනාට මේ ධර්මයේ දේශනා කරොත් ඒ අය අවබෝධ කරගනීවි කියලා අන්න උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගෙන පස්වෙනි සති අජපාල නුගරුක මුලදී උදාන ගාථාවක් පළ කරා. අපාරුතා ත්වේසං අමතස්ස ධාරා යෝ සෝතවන්තෝ පමුජ්ජස්සු සද්ධං. ඔන්න මේ ලෝකේට ආයිමත් බුදු කෙනෙක් පහළ වෙලා දහම් ගඟ විවර කරනවා. සද්ධාව ඇත්තෝ දිසවන් යොමා මේ ධර්මේම අසත්වා කියලා උදාන ගාථාවක් පළ කරා. නමුත් උන්වහන්සේ පස්වෙනි සතියම මේ අය හොයාගෙන ගියේ නැහැ. හයවෙනි සතිය මුචලින් මේ විලාසල සතියක් මහා වර්ෂාවක් ඇදහැලෙද්දි මුචලින්ද විලට අධිග්‍රෝහිත නාග ලෝකේ නාගේ කුණහන්සේට නොතිමී නාරක්ෂාව සලසනවා. හත්වෙනි සතිය රාජායතන කිරිපල රුක මුලදී සතියක් වැඩ ඉඳලා අවසන් වෙනකොට තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරා වෙළඳාම යන අතර පූජා කරපු වෙළඳ මේ පිළු සහිත දානියත් වළඳලා සති හතකට පස්සේ තමයි උන්වහන්සේ පිටත් වෙන්නේ. ඉසිපතන මිගදායට මේ පස් දෙනා හොයාගෙන දහම් දෙසන් සතියක කාලයක් උන්වහන්සේට ගත වෙලා තියෙනවා. දැන් බලන්න වෙසක් පොයි ඉඳන් සති හතක් ගත වෙලා ඊළඟ සතිය පුරාම උන්වහන්සේ පයින් වැඩම කරා බුද්ධගයා භූමියේ ඒ ස්ථානයේ ඉඳන් රාජායතන කිරිපල රුක මුල ඉඳන් ඉසිපතන මිගදායට. අද සාමාන්‍ය දඹදිව ගත්තාම අද යන මාර්ගවල කිලෝමීටර් 250ක් 60ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කාලේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඔය දුර සතියක් පුරා පයින් වැඩම කරමින් මේ පස් දෙනා හොයාගෙන වැඩි. ඊළඟට අපේ ධර්ම ග්‍රන්ථවල ඉතිහාස පොත්වල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ පස් දෙනා ඈතින් අඳුනගත්තා. දැන් උන්වහන්සේ මේ පස් දෙනා හොයාගෙන ඇවිල්ලා ඇසල පොයට කලින් දවසේ දැන් මේ පස් දෙනා හොයාගෙන බුදුරජාණන් වහන්සේ නෝ ඈතින් අඳුන ගත්තා. අර ඉන්නේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රාත්නේ සිද්ධාර්ථයන් වහන්සේ නේද?
දැන් ශරීරෙම හොඳට අර දුෂ්කර ක්‍රියා කරන කාලේ වගේ නෙමෙයි දැන් උන්වහන්සේ දානි වළඳලා දැන් ශරීර ශක්තිය අර මහා පුරුෂ ලක්ෂණ මතුවෙලා උන්වහන්සේ බොහොම ලස්සන ස්වරූපයකින් යුක්ත ශරීර පෙනුමක් තිබිච්ච කෙනෙක්. හැබැයි මේ පස් දෙනා ඒ තරම් පැහැදීමක් නෙමෙයි තියෙන්නේ. ඒ අය හිතාගෙන ඉන්නේ මේ දුෂ්කර ක්‍රියාවෙන්මනේ බුදු වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියේ. ඈත දිහා දැකලා කතා වුණා ඕන් එනවා ආයි අපිව හොයාගෙන. ඔය ඉන්නේ අපේ උදව් ඉල්ලන්න වෙන්නේ නැති. අපි කියපු දේ ඇහුවේ නැහැ. අපි කිව්වා දුෂ්කර ක්‍රියා කරන එක අතහරින්න එපා කියලා. නමුත් දැන් ඔය හොඳට දානේ වළඳලා ශරීරයත් හොඳට හැදිලා දැන් ඔය ඉන්නේ ආයි අපිව හොයාගෙන. ඔය අතරේ කතා වුණා කමක් නැහැ ශාක්‍ය වංශ කෙනෙක් නිසා ආසනයක් පනෝ. දැන් බලන්න එතනත් ගරු කරන්න තීරණය කරේ වංශෙට. එදා දඹදිව ඉන්දියානු සමාජය තුළ මේ කුල වංශයට බොහොම ගෞරවයක් තිබිච්ච සමාජය. එතකොට මේ ශාක්‍ය වංශය කියන්නේ ශාස්ත්‍රීය රාජ වංශය වුණත් බොහොම ඉහළ කුලයක්. ඒ නිසාමනේ ශාක්‍ය වංශිකය බොහොම මාන්න අධිකයි කියලා සඳහන් වෙන්නේ ධර්ම ග්‍රන්ථවල. බුදුරජාණන් වහන්සේට ශාක්‍යයන්ව දමනය කරන්නත් ධර්ම දේශනා කරන්න පෙර උන්වහන්සේට සිදු වුණා එදා නීග්‍රෝධාරාම භූමියේදී යමාමහ පෙළහර පාන. බුදු වෙලා අවුරුද්දකට පස්සේ ශාක්‍ය ජනපදයට වැඩම කරපු වෙලාවේ ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කරන්න යමාමහ පෙළහර පෑවා කියලා බහලයි. හැබැයි මේ විදියට දැන් ආසනයක් පනවමු ශාක්‍ය කුමාරයෙක් නිසා අපි වෙන කවුරු ගණන් ගන්න ඕනේ නැහැ කියලා කතා වුණාට බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනකොට කෙනෙක් નિરાයාසයෙන්ම නැගිටලා ගිහිල්ලා පාදෝණය කරන්න පැම් භාජනයක් ගෙනා. තව කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාදෝණය කරා. තව කෙනෙක් උන්වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. කෙනෙක් ආසනයක් පැනෙවුවා. අර කතිකා කරගත්ත විදිහට ඉන්න බැරි වුණා කාටවත් බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනකොට. උන්වහන්සේට ගෞරව දැක්කුවා. උන්වහන්සේට වැඩ ඉන්න කියලා මේ පස් දෙනාම ඉදිරියේ ගෞරව දක්වලා වාඩි වෙලා. හැබැයි බුදුරජාණන් වහන්සේට කතා කරේ නිකන් යාළුවෙකුට කතා කරනවා වගේ ආයුෂ්මතුනි කියලා. ධර්මයේ තියෙනවා සාමාන්‍ය ස්වාමින් වහන්සේලා අතර ආමන්ත්‍රණය කරන කතා බහ කරනකට ඔබ දැකලා ඇති. වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ස්වාමීනි භන්තී කියලා කතා කරනවා. සාමාන්‍ය තමන්ට වඩා උපසම්පදාවෙන් බාල ස්වාමීන් වහන්සේලාට ආයුෂ්මතුනි කියලා ධර්මයේ කතා කරනවා. එතකොට මේ අය බුදුරජාණන් වහන්සේට කතා කරේ නිකන් යාළුවෙකුට අමතනවා වගේ ආයුෂ්මතුන් ආයුෂ්මතුනි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ආයුෂ්මතුන් කියන්න එපා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. එහෙම කියද්දි ඒ ආයුෂ්මතුනි ඔබ වහන්සේ මේ දුෂ්කර ක්‍රියාව අතහැරලා බුදු වුණ දෙවනි පාරත් අර විදිහටම කිව්වා. බුදුරජාණන් වහන්සේ නැවතත් සිහිපත් කරා ආයුෂ්මතුන් කියන්නේ පා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්දයි. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මීට පෙර මම කවදාවත් ලෝතුරා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවාද? අන්න එහෙම අහනකොට අර පස් දෙනාගෙන් කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී කියන මේ පස් දෙනාගෙන් කොණ්ණඤ්ඤ කියන කෙනාට මතක් වුණා ඇත්තනේ නම් මම නේද නම් තියෙන දවසේ දා මේ මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා පූර්ණරෝම ධාතුන් වහන්සේ දක්ෂිනාරුතව කර කැවිලා කෙළවර ඉහළට හිටින විදිහට නතර වෙලා මේ පූර්ණරෝම ධාතුන් වහන්සේ දිහා බලලා එක ඇඟිල්ලක් උස්සලා ඒ කාන්තෙන් බුදු වෙනවා කියලා එදා මම ප්‍රකාශයක් කරේ. ඒ කාන්තෙන් එහෙනම් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වෙන්නේ නැති අපිව මේ හොයාගෙන ආවේ අපිට මඟ කියලා දෙන්න. හැබැයි අර අනිත් හතර දෙනා වප්ප බද්දිය මහානාම අස්සජී හතර දෙනා තාම සැකෙන් ඉන්නේ. කොණ්ණඤ්ඤ කියන කෙනා පමණක් සැකේ දුරු කරගත්තා. ඒ කාන්තෙන් බුදු වෙලා වෙන්නේ නැති කියලා විශ්වාස කරා. දැන් මනුස්ස ලෝකේ අර පස් දෙනාගෙන් එක්කෙනෙක් උන්වහන්සේ විශ්වාස කරනවා. කවුරු හරි උන්වහන්සේව පිළිගන්න. එදා රාත්‍රී ඇසල පුන් පොහෝ දවස. ඇසල සඳ අහසේ නැගෙන දවස.
බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාම කැටුව එතන චුට්ටක් ඉදිරියේ පෙර බුදුරජාණන් වහන්සේලා පවා අවබෝධ කරගත් ධර්මයේ දේශනා කරපු ඒ අවිදහිත භූමිය ඒ අසිරිමත්ම භූමිය බුදුරජාණන් වහන්සේ එතනට මේ පස් දෙනා එකතු කරගෙන වැඩම කරා. පින්වතුනි බුද්ධ ශාසනය තුල අවිදහිත පුණ්‍ය භූමිය කියලා ධර්මයේ සඳහන් වෙන අවිදහිත කියන්නේ හැම බුදු කෙනෙක්ම පරිහරණය කර වෙනස් නොවන කියන්නේ මේ ලෝකයේ තුල දැන් බුදුරජාණන් වහන්සේලානු උන්වහන්සේලා උපදින තැන වෙනස් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන තැන වෙනස් වෙනවා. නමුත් හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන වජිරාසනේ පිහිටන තැන වෙනස් වෙන්නේ නැහැ. දඹදිව මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය භූමිය හැටියටයි වජිරාසන භූමිය හඳුන්වන්නේ. අවිදහිත තැනක් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට මේ විශ්වයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන තැනත් වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා වෙනස් වුණත් ඒ ප්‍රදේශයට කියන නම වෙනස් වුණත් බුදුවරු දහම් දේශන පුද්ගලයෝ වෙනස් වුණත් මේ විශ්වය තුල මේ භූමිය පිහිටන තැන වෙනස් වෙන්නේ නැහැ. පෙර බුදුවරු පවා ප්‍රථම ධර්ම දේශනාව සිදු කරේ ඉසිපතන මිගදාය එදා එතනට කියපු නම වෙනස්. මේ පෘථුවියේ ඒ ස්ථානෙමයි අද එතන හඳුන්වන්නේ ධම්මරාජික ස්තූපයේ පිහිටි තැන කියලා. එතන බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනා එකතු කරගෙන යනකොට මනුස්ස ලෝකේ පස් දෙනෙක් වුණාට භූමාට දෙවියන්ගේ පටන් දෙව්ලොවින් දෙව්ලොවට ප්‍රීති ගෝසා කර කර දෙවියන් අහස පිරෙන්න පටන් ගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ දේශනා කරන්න සූදානම් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ දේශනා කරන්න සූදානම් වෙනවා. අපිත්‍යං අපිත්‍යං බණහන් අනේ අපිත්‍යං. පොළොවාසී දෙවියන්ගේ මේ ගෝසාවට චාතුම් මහරජික දෙවියොත් ඒ විදිහටම ප්‍රීති ගෝසා කරමින් තවතිසා යාමේ තුසිතේ නිම්මාන් රත් පරිනිමිත වසවත්ති බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම මෙහෙම ඉහළට ඉහළට අකනිටා බඹලව දක්වාම දෙව් බමුන් ප්‍රීති ගෝසා කර කර අහසේ අතුරු සිඳුරු නැතුව පිරීලා ගියා. කොයිතරම් දෙවිවරු පිරිසක් අහසේ පිරුණද කියන්නේ දේශනාවල සඳහන් වෙනවා, ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඉන්දිකට තුඩක් තරම් පුංචි ප්‍රමාණයක ඉතාම සියුම් දිව්‍ය ශරීර මවාගෙන දෙවියන් බොහෝ පිරිසක් පිරුණා කියන. එතකොට හිතන්න මේ අහස් කුස මේ අහසේ කොච්චරනම් ඉඩ තියෙනවද? ඒ අහස් කුස මොනතරම් දෙවියන්ගෙන් දස දහසක් ලෝක ධාතුල දෙවියන් පිරුණේ. මේ අපි ඉන්න ලෝක ධාතුවේ දෙවිවරු විතරක් නෙමෙයි. දස දහසක් ලෝක ධාතුල දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා යන. බුදුරජාණන් වහන්සේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක ඇසල සඳ අහසේ නැගගෙන එද්දි දෙවියන් සාදුකාර දිදී අහසේ පිරිලා ඉතිරිලා අතුරු සිඳුරු නැතුව බණහන්න සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් ගලාගෙන යනවා උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේ දහම් පදමේ විදිහට. ද්වේමේ භික්ඛවේ අන්තං පබ්බජිතේන නසීවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලි කාම යෝගෝ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේ ධම්මචක්ක දේශනාව ආරම්භ වෙන්නේ ওই විදියට. මහණෙනි, අන්ත දෙකක් තියෙනවා පැවිද්දන් විසින් සේවනේ නොකළ යුතු. එකක් තමයි කාමසු කල්ලි කාම යෝගේ. ඒක අත්හල යුතු. හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිත. ඒක හීනයි ග්‍රාම්‍යයි පෘතජ්ජනයන්ට ප්‍රෝතුජ්ජනිකයි. ආර්යයන් වහන්සේලා සේවනය නොකළ යුතු ඒක අන්තයක්. ඊළඟට දුක් සහිත අන්තයක් තියෙනවා. ඒ තමයි අත්තකිල මතානුයෝගෝ දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක දුක්ඛයි අනාරයයි අනර්ථය පිණිස පවතින දෙයක්. නමුත් ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා. මෙන්න මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදා
තථාගතයන් අභිසම්බුද්ධ තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්ත චක්කුකරණී ඥානකරණී උපසමාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං අන්න තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත් මාර්ගයක් තියෙනවා අර අත්ත කල මතාන යෝගී කාමසුකල්ලි කාණ යෝගී කියන මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදා තථාගතයන් වහන්සේ තථාගතයන් අභිසම්බුත විශේෂයෙන් අවබෝධ කරා චක්කු කරණී දහම ඇස ලබලා දෙනවා ඥාන කරණී ප්‍රඥාව පහල කරලා දෙනවා උපසමාය කෙලෙස් සංසිඳවනවා නිබ්බානාය නිවන පිණිස උපකාර කරන නිබ්බානාය සංවත්තන්ති ආර්ය සත්‍ය අවබෝධය ඇති කරලා දෙනවා නිවන පිණිස උපකාර කරන ඒ තමයි යදිදං චත්තාරෝ ඒ වෙලාවේ දේශනා කර ඒ තමයි අරියෝ අට්ඨංගිකෝ මග්ග මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුක්ත මේ මධ්‍යම ප්‍රතිපදා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සම්මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පින්වතුනි මේ මාර්ගය ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊළඟට ඒ තුල චතුරාර්ය සත්‍ය විස්තර කරා. මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං කියන ආකාරයට අවබෝධ වෙන ආකාරයයි ප්‍රථම ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරේ. අපි පොඩ්ඩක් බලමු මේ ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරේ මොකක්ද කියලා. තිංගතුනි චතුරාර්ය සත්‍ය මේ දුක නැමැති ආර්ය සත්‍ය දුකේ හට ගැනීම තණ්හාවේ හට ගැනීම දුකේ හට ගැනීම නැමැති ආර්ය සත්‍ය දුක නැතිවීම දුක්ඛ නිරෝධය නිවන කියනවා අපි දුක නැති කිරීම නැමැති ආර්ය සත්‍ය දුක නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටායික මාර්ගය මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන පළවෙනියටම මේ සම්බුද්ධ ශාසනය තුල ඇති වෙන්නේ සෝවාන් වෙන පුද්ගලයා තුල සත්‍ය ඥානයක් ඇති වෙන සත්‍යයි කියන අවබෝධය සෝවාන් වෙන පුද්ගලයා සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරනවා සෝවාන් ඵලයට පත් වෙන පුද්ගලයා ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරනවා ඒ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වීම සමගම ඔහුට ඇති වෙනවා දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය. දුකේ හට ගැනීම ආර්ය සත්‍යක්මයි මෙන්න මේ විදිහටයි දුක ඇති වෙන්නේ කියලා සත්‍යක්මයි කියන සත්‍ය ඥානය උපදින. දුක නැති කිරීම නිවන ආර්ය සත්‍යක් මෙන්න මේ විදිහට තණ්හක්කයෝ රාදනි තණ්හාව ශේ කිරීමෙන්මයි දුක නැති වෙන්නේ. මෙන්න මේකමයි නිවන් දකින මඟ කියලා සත්‍යක්මයි කියන ඥානය ඇති වෙන. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටායක මාර්ගය මේ මාර්ගයෙන්මයි දුක නැති කරන්න තියෙන්නේ මේක සත්‍යක්මයි කියන අවබෝධය ඇති වෙන. එහෙමනම් සෝවාන් වෙච්ච ශ්‍රාවකයා තුල තමයි දුක දුකේ හට ගැනීම දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති වෙනවා. සත්‍යක්මයි කියන අවබෝධය ඇති වෙන. ඒ ආර්ය සත්‍ය හතරට කෘත්‍ය හතරක් ධර්මයේ විස්තර කරනවා. දුක අවබෝධ කරගත යුතු. ඒක තමයි ඒ තුල කළ යුතු කෘත්‍ය. දුකේ හට ගැනීම නම් වූ තණ්හා ප්‍රහාණය කළ යුතුයි. ඒ තමයි දුක්ඛ සමුදය තුල කළ යුතු කෘත්‍ය. දුක නැති කිරීම නම් වූ නිවන සාක්ෂාත් කළ යුතුයි. ඒ තමයි ඒ තුල කළ යුතු කෘත්‍ය. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතුයි. ඒ තමයි ඒ තුල කළ යුතු කෘත්‍ය. එතකොට මේ කෘත්‍ය දැන් අර සෝවාන් ඵලයට පත් වෙලා සත්‍ය ඥානෙ ඇති කරගත් සෝවාන් වෙච්ච ශ්‍රාවකයා සකදාගාමි වෙනවා අනාගාමී වෙනවා රහත් වෙනවා. එහෙමනේ මේ මාර්ගය වඩාගෙන යන්නේ. එතකොට මේ මාර්ගයේ වඩනකොට දුක අවබෝධ කිරීම පිණිස මහන්සි ගන්න. තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්න. නිවන සාක්ෂාත් කිරීම පිණිස මහන්සි ගන්න. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිම පිණිස මහන්සි ගන්න. එහෙමනම් සත්‍ය ඥානෙ ඇති කරගත්ත කෙනා කෘත්‍ය. ඒ ආර්ය සත්‍ය තුළ මේ කෘත්‍ය යම් මට්ටමකට දියුණු කරගෙන යනකොට
කාමරාග පටික සංයෝජන තුනී වෙලා ඔහු සකදාගාමී කියන මට්ටමට පත් වෙනවා. ඒ කෘත්‍ය තවදුරටත් දියුණු කරගෙන යනකොට කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා අනාගාමී කියන මට්ටමට පත් වෙනවා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ, ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයා. අනාගාමී වෙච්ච කෙනාට කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා, හැබැයි ඔහු තුළ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන අනිත් සංයෝජන තියෙනවා. එතකොට තාම පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ. දැන් කෘත්‍ය තාම වඩාගෙන යනවා. තවදුරටත් අනාගාමී ශ්‍රාවකයා අරහත්ත්වයේ පිණිස දුක අවබෝධ කිරීම පිණිස මහන්සි ගන්න, තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්න, නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මහන්සි ගන්න, දුක සම්පූර්ණයෙන් ෂේ කරලා නිවන සාක්ෂාත් කරන්න, මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කරන්නම වීරිය වඩන. අන්න එහෙම වඩාගෙන යනකොට සම්පූර්ණයෙන්ම මා දුක අවබෝධ කළා, තණ්හාව ප්‍රහාණය කළා, නිවන සාක්ෂාත් කළා, මාර්ගයේ වඩලා අවසන් කළා කියලා ඇතිවෙන අවබෝධය තමයි කෘතඥානෙ. ඒ අවබෝධය ඇති වෙන්නේ ආසවක්ඛේ ඥානෙ ඇති වෙනවා සමගම, ආශ්‍රවයන් මාතුලින් ෂේ වුණා කියන අවබෝධය. කියන්නේ අරහත්ත්වයට පත් වෙන රහතන් වහන්සේ නමක් තුළ තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ගැන පරිවර්ත තුනකින් ආකාර 12කින්, ඒකයි ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං කියලා කියන්නේ. දුක ගැන ඇති වෙනවා සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥාන පරිවර්ත තුනක්. දුකේ හට ගැනීම ගැනත් එහෙමයි. සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥාන. දුක නැති කිරීම ගැනත් ඒ විදිහටමයි. සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥාන. දුක නැති කරන මාර්ගය ගැනත් ඒ විදිහටමයි. සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥාන. ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං හැටියට අවබෝධ වෙනවා. ඒ විදිහට අවබෝධ කරලා අවසන් වෙනවත් සමගම ඒ කෙනා රහතන් වහන්සේ නමක්, කෙලිසුන්ගෙන් මිදිච්ච කෙනෙක්. ඔන්න ඔය කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අත්තකිල මතාන යෝගේ, කාමසුකල්ලි කාන යෝගේ අතහැරලා තථාගතයන් වහන්සේ බෝධි මූලයේ විශේෂයෙන් අවබෝධ කරගත් ආර්ය අෂ්ටායික මාර්ගයේ ගමන් කරලා චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේදා ඇසල පුන් පොහෝ දවස, අද වගේ දවසක ඉසිපතන මිගදාය පුණ්‍ය භූමියේදී පස්වක භික්ෂූන් වහන්සේලාට දේශනා කරා. මේ දේශනාව දේශනා කළ අවසන් වෙනකොටම කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ අර පස් දෙනාගෙන් විශ්වාසයෙන්ම ශ්‍රද්ධාවෙන් බණහපු කෙනා, උන්වහන්සේ කාන්තෙන් බුදුනා කියලා පිළිගත්ත කෙනා, උන්වහන්සේගේ හිත සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා උතුම් සෝවාන් ඵලයට පත් වුණා. එහෙනම් සෝවාන් වුණා කියන්නේ චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥානෙ ඇති වුණා. ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා, කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා. උන්වහන්සේ දේශනාවේදීම දේශනා කරා උදානියක් හැටියට, අඤ්ඤාසිවතබෝ කොණ්ණඤ්ඤෝ, අඤ්ඤාසිවතබෝ කොණ්ණඤ්ඤෝ. කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා, කොණ්ණඤ්ඤයන් වහන්සේට වැටුණා මේ ධර්මය අවබෝධ වුණා. ඒ මොහොතේ දස දහසක් ලෝක ධාතුයේම දෙවියන් සාදුකාර දිදී අර එකතු වෙලා හිටපු දෙවිවරු පොළොව වාසී දෙවියන්ගේ පටන් ඉහළට ඉහළට ප්‍රීතිකෝසා කරට පටන් ගත්ත. ඉස්සලාම් පොළොව වාසී දෙවිවරු ප්‍රීතිකෝසා කරන අප්පතිවත්තියන් ශ්‍රමණේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා කේන චිවාලෝකස්මේ. මේ දේශනාව නම් බුදු කෙනෙකුටමයි කරන්න පුළුවන්. මේ ලෝකේ වෙන කිසිම ශ්‍රමණේකුට, බ්‍රාහ්මණේකුට, මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රාහ්මණේකුට, මාරේකුට මේ දේශනාව කරන්න බෑ. ලෝතුරා බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ අසිරිමත් ධම්මචක්කේ පැවැත්තුවා කියලා පොළොවාසී දිවියන් ප්‍රීතිගෝසා කරනකොට ඒ හඬටම චාතුම් මහරජික දෙවියනුත් ඒ කතාවම කිය කියා සාදුකාර දිදී ප්‍රීතිගෝසා කරා.
ඊළඟට තව තිසා දෙවියා යාම තුසිත ওই විදියට ඉහළට ඉහළට අකනිටා බඹලව දක්වා ප්‍රීතිගෝසා කරමින් සාදුකාරි පැතිරිලා ගියා. දස දහසක් ලෝක ධාතුවට මහා ලෝක ධාරා විහිදිලා ගියා. පින්තුනි අද වගේ ඇසළ පුන් බොහෝ දවසක ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ඒ උතුම් ධම්මචක්ක දේශනාව ලෝකෙට දේශනා වෙලා දහම් ගඟ ලෝකෙට විවර වෙන්නේ ওই ආකාරයෙන්. අන්න ධර්ම රත්නේ ලෝකෙට පහළ වෙච්ච හැටි. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ අර තාපසයන් වහන්සේ උතුම් ධර්මය අවබෝධ වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒක බුදු කෙනෙකුට පමණක් කළ හැකි 이르දිමේ පැවිද්දා. කේස් රැවුල් ඉවත් වෙලා සිවුරු පාත්‍ර 이르දියේ ශරීරයට පහළ වෙලා භික්ෂුවක් හැටියට 이르දියෙන් ශරීරයට සිවුරු පාත්‍ර ලැබිලා සකස් වුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝ රත්නේ පහළ වෙච්ච ආකාරය. තුනුරුවන් සම්පූර්ණ නාද වගේ ඇසළ පුන් පොහෝ දවස. ඒ නිසා ඔබ මෙවැනි පුන් පොහෝ දවසක බොහෝ දේශනා අහලා බණ අහලා ඇසළ පුෝය ගැන ධම්මචක්ක දේශනාව ගැන ධම්සප් පැවතුම් සූත්‍ර ගැන බොහොම දැනුමක් සද්ධාාවක් ඔබ තුල තියෙන්න පුළුවන්. නමුත් මේ කාරණා සියල්ලෙන් අපිට මවාගෙන අපේ හිතේ චිත්ත රූප සිහිපත් කරගෙන අනේ බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක දා පස්වක භික්ෂූන් වහන්සේලාට මේ විදියට නේද මේ දේශනාව කරේ කියලා සිහි කරගන්නකොට මේ බණහන මොහොතේ පවා ඒ බුදුරජාණන් වහන්සේ දහම් දේශපු ආකාර හිතේ මැවි මැවි පේනකොට අපට විශාල පිනක් අපේ චිත්ත සන්තානය තුළ මේ හිත තුළ අපේ ජීවිතය අපිට රැස් කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් පින්වතුනි අද මේ ධර්මශ්‍රවණේ රැස් කරගත්ත සියලු පින ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා. ඔබ හැම දෙනාටමත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කරගෙන මේ භයානක සංසාර දුකින් නිදහස් වෙන්න මේ ධර්ම ශ්‍රවණ මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර